ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන තීමනාව ඉහළට. Oh.
ಶಯಾನ್ಶಾ ಕೋದಾಗೊಡ ಶಯಾನ್ಶಾ ಕೋದಾಗೊಡ ಅವ್ರದ್ದು ಅದಟ ಹತ್ತಾಕ್ಬೇನು ಮಮ್ಮ ಏ ಪಾಸಲಟ ಪಾವಸರಟ ವೆನಕ ಕ್ಯಾಮ ದೇನೆ ಇಕ್ಕೇನ ಹಾರ ಪೋಷಣ ವೆಡಸಟಾನೆ ಕ್ಯಾಮ ದೇನೆ ಮಂ ಉದೇ ಗೀಲ ಕ್ಯಾಮ ದೀಲ ಏಗೊಳಂಗ ಏಗೊಳಂಗ ಏಕ ಕಥಾ ಕರಲ ಏಮ ಮಂ ಗೆದರ ಗೀಲ ಪೈ ಭಾಗ್ಯಕ್ ಪೈಕ್ ವಿತರ ಅತುಲತ್ ತಮ ಒದೇ ವೆಲಾ ತಿಯೆನ್ನೆ ಆರಂಚು ಇನ್ನವ ಪುಂಚಿ ಇನ್ನವ ತಾತ್ತ ಇನ್ನವ ಹಾಯ ದಿನೇ ಯಟ ವೆಲಾ ಇನ್ನವ ದೆನ್ನೆಟ ತಮೈ ಗೊಡಕ್ ಡ್ಯಾಮೇಜ್ ಕೇಲ ಕಿಯನ್ನೆ ಅನಿ ದೆನ್ನವ ನನ್ ದೆಕ್ಕೆನೆ අපි නම් දැක්කේ මම නම් දැක්කේ නැහැ ගේනකොට මිය ගින් කියලා තමයි කියන්නේ. අබලන් තාත්තේ තිබ්බේ ටැප් ඒ වේලසනේ එකේ පාවිච්චි කරා ළමයි අත සේදුවා මේ වතුර බිව්වෙම දැන් මාස දෙකක් තුනක් වෙනවා ටැප් ඔක්කොම වතුර වැව්වස ඒක පාවිච්චි කරන්න බැරි ඉඳා. වතුර දැන් එන්නේ නැහැ ඒකේ. අයි පොඩ්ඩක් මොකද වුනේ දැක්කද මේ සිද්ධිය මොකද වුනේ සිද්ධිය දැක්ක කියන්නේ මම ගෙදර හිටියේ පාසල කිට්ටුවම තමයි මගේ නිවසත් තියෙන්නේ මම මේ ගමේ මිනිස්සු දුවගෙන ආව කෑ ගාගෙන ඒ සද්දෙට මමත් තොලුව දාලවන්නට ඉස්කෝලට දුවගෙන ආය කට්ටිය මම ඉතේ සර්ට කවුරු හරි ගාන ඇති කියලා මමත් ඒත් එක්කම ඉස්කෝලට ඇතුළේ ලබනකොට තාප්පයක් අඩන් ඇට ලොකු තාප්ප කියලා ළමයි දෙන්නේ කැටලා හිටියා ගෑල් ළමයි දෙන්නේ මේ තාප්පු උස්ස ගන්න බෑ ඒ තරම්ම බරයි දා දෙනෙකුට මමත් එකතු වෙලා තාප්පු උස්සලා මගේ අතත් තුවාල වුණා එක ළමයිගේ ඔළුව තාප්පේ කෙලින් කරනකොටම තමයි චප්පෝ වෙන්නේ ඒ ළමයි ගැංගුඩ තිබ්බේ තාප්පේ උස්සලා දා දෙනෙක් විතර කෙලින් කරා ඒ කෙලින් කරනකොට චප්පු වෙච්ච පාර නායෙන් කටින් ලේ ඇවිලා මේ ඇහැක් ඔක්කොම ඇවිලා තිබ්බා යනකොනුත් පණ තිබ්බා ළමයි ළමයි ඔක්කොම කී දෙනෙක් ගෙනිච්චද 6 දෙනෙක් ගෙනිච්චා ඒක ළමයි තමයි නැති උනේ මේ කී වසරේ පොඩි ළමයි ඒක නම් දන්නේ නැහැ මම කියන්නේ ජාතිය ඒගොල්ල කොහෙද ගෙවල් මේ ආලපාල ළඟම කට්ටිය මේ ඔක්කොම ඉස්කෝලේ තුවාල වෙච්ච කට්ටිය ඔක්කොම ළඟ කට්ටිය නේද ළඟපාතම් කට්ටිය
ఆ మటు గోల్డ్ అర్జెంట్ హావన్ ආනුවක මේ වගේ ගැප්පයක් තියෙනවා අර මේ මේ තාපිරත් හෙත් වෙලා නැහැ මේ හොරපල් නැහැ ඒවත් නිකුන්නේ නැහැ නිකන් ගිහින් ඉන්නේ ගන්න තිබෙන ඉන්නවා අර ආවත් තියෙනවා ඔව් ඒක දාලා තියෙනවා මේ නිකන් මේකත් එන්න මේක කොළොන්නාවේ ආසනේ කොළොන්නා නගර සභා සීමාවේ වෙහෙරගොඩ මේ විද්‍යාලය කියලා තමයි මේක හඳුන්වන්නේ වෙහෙරගොඩ විද්‍යාලය. එතකොට මේකේ වටේ තාප්පේ ඉදි කරගෙන යන අලුතෙන් ඒකේ කිසි ගැටලුවක් නැහැ. මේක ඇතුලේ තිබ්බ පරණ මේ සිංක් එකක් තිබ්බ පයිප් තුනක. ඒක තමයි පෙරලිලා තියෙන්නේ ළමයින්ගේ මේ විවේක කාලේ අතර වෙච්ච වැඩක්. ඉතින් එතකොට ළමයි 6 දෙනෙක් යට වෙලා තියෙනවා තාප්පෙට මේ දුවලා 3 දෙනෙකුයි පුතාලා 3 දෙනෙකුයි. එතනදී මේ ජාතික රෝහලට දුවලා දෙන්නෙකුයි පුතාලා 3 දෙනෙකුයි තමයි ඇතුළත් කරේ. මම ඒතොර එතන හිටියා. ඉතින් ගේනකොටම එක ළමයෙක්ගේ හිසට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බා. ඒ හින්දා ඒගොල්ල වෛද්‍යවරු කාර්ය මණ්ඩලයේ සෑහෙන උත්සාහය කරගත්ත එයාගේ උපන්දිනේ අද එක වසරේ ළමයෙක් සේහන්සා කෝදාගොඩ නම ඒ දරුවා නැති වුණා. ඒක මේ ලොකු ඛේදජනක අවස්ථාවක් ගමට එහෙම අධ්‍යක්ෂ ගමේ තිබෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ගමේ ජනතාවත් කලබල වෙලා තියෙනවා. එහෙම අනවශ්‍ය විදිහට හැසිරෙන්න එපා කියලා ගමේ කට්ටියන් තිල්ලන. මොකද මේක මේ අහඹු සිද්ධියක්. හැබැයි ඒක වගකිය යුතු නිලධාරීන් වශයෙන් කාටරි එක හොයලා බලන්න තිබ්බා. ඒ වගේ මේ අවදානම් සහගත තැන් පොඩි ළමයි ඉන්න තැන්වල නොතිබෙන්න ඕන දේවල්. මේක හැම පාසලකටම පාඩමක්. ඉතින් ඒක ඉගෙන ගන්න ඕනේ ළමයිගේ ආරක්ෂාව ළමයින්ට වැඩි දෙයක් නෑ දෙමව්පියන්ට. මේ එකම දියණිය මේක උදේ 10:20 විතර එතනදිම තාප්පෙට යටවෙලා උස්ස ගන්නත් බැරුව ගොඩක් වෙලා ඉඳලා තියෙනවා. එතකොට ගේනකොටම දැන් එතන මේ ලොකු ඩැමේජ් එකක් ඉස්සර. ඉතින් අර වෛද්‍යවරු ලොකු වෙහෙසක් අරගත්තා. නමුත් ළමයාට ළමයාගෙන් මේ ඒගොල්ලන්ට සපෝට් එකක් නැතිකම තමයි තිබ්බේ.